දිගින් දිගටම රසායනික පොහොර භාවිතයෙන් පසේ සාරවත් භාවය රඳා නොපවතින බව දන්නා නූතන වගාකරුවන් රසායනික පොහොර සමගින් කාබනික පොහොර භාවිතයටද නැඹුරු වී සිටිනවා අප භාවිතා කරන කාබනික පොහොර සත්ව අපද්‍රව්‍ය හා ශාක අපද්‍රව්‍ය යොදා ගැනීමෙන් පිළියෙල කරගත හැකි කොම්පෝස්ට් පොහොර සැකසීම පහසුවෙන්ම සොයාගත හැකි අමුද්‍රව්‍ය මගින් සිදු කළ හැකි පළතුරු අවශේෂ යොදා ගැනීමෙන් එළවලු හා පළතුරු වගාවන් සඳහා යොදාගත හැකි ගුණාත්මයෙන් ඉහළ කාබනික පොහොරක් සාදා ගන්නා අයුරු හොරණ ප්‍රාදේශීය කෘෂිකර්ම පරේෂණ මධ්‍යස්ථානයෙන් හඳුන්වා දී තිබෙනවා මෙහිදී පොහොර සැකසීම ගොඩ ක්‍රමය මගින් සිදු කෙරෙනවා හොඳින් වාතනය සිදුවන අයුරින් උණ බට මත එළු කුකුල් දැලක් මත පළතුරු අපද්‍රව්‍ය අඟල් 10ක් පමණ උස තට්ටුවක් දැමීම මුලින්ම කළ යුතුය මේ තට්ටුව මත ගොම කූඩා 3ක් අතුරා ඒ මත ලී කුඩු කූඩා 3ක් ඇතිරීම මීළඟට කළ යුතු වෙනවා පසුව ග්ලිඩිසීරියා අතු තට්ටුවක් දැමීම කළ යුතුය මේ අයුරින් තට්ටු කීපයක් මීටරයක් උසට මුදුන් කිරීම මගින් ගොඩ තුල අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගැනීමට හැකි වෙනවා මෙලෙස සකස් කරන කොම්පෝස්ට් ගොඩේ පළල මීටර් 2කුත් දිග මීටර් 3ක් පමණ වීම ඉතාමත්ම සුදුසුයි මෙම ක්‍රමයෙන් කොම්පෝස්ට් සෑදීම විවෘත පරිසරයේදී හෝ වහලක් සහිත ස්ථානයකදී කළ හැකි විවෘත පරිසරයේදී පෝෂක හානිය වැළැක්වීමට කළු පොලිතීනයකින් ආවරණය කිරීම වඩාත් යෝග්‍ය වෙනවා කොම්පෝස්ට් පිළියෙල කර ගැනීම සඳහා මාස 2ක කාලයක් ගත වෙනවා ගොඩ පෙරලීම කළ යුත්තේ සති 2න් 2කටයි මාස 2කට කලින් පොහොර සාදා ගැනීම අවශ්‍ය වූ විට දින 3න් 3ට පෙරලීම කළ යුතුයි ගොඩ පෙරලීමේදී මිශ්‍රණය වඩා වියලි ගතියෙන් යුක්ත නම් ජලය යෙදීම මගින් අවශ්‍ය ප්‍රමාණයට තෙතමනය පවත්වා ගත යුතු වෙනවා එනම් මිශ්‍රණයෙන් මිටක් අතටගෙන මිරිකූ විට යාන්තමින් ජලය මිරිකෙන අයුරින් තිබීම වැදගත් මෙම කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය සමග එප්පාවල රොක් පොස්පේට් කිලෝ 5ක් මිශ්‍ර කිරීමෙන් පොහොරවල ගුණාත්මය වඩා වැඩි කරගත හැකි පළතුරු අවශේෂ ට්‍රැක්ටර් ලෝඩ් 1ක් සඳහා එනම් කිලෝ 100ක් සඳහා වියලි ගොම කිලෝ 75කුත් ලී කුඩු කිලෝ 25කුත් ග්ලිඩිසීරියා අතු කිලෝ 15කුත් අවශ්‍ය වෙනවා පළතුරු අපද්‍රව්‍ය වලින් මෙලෙස සකසා ගන්නා ලද කොම්පෝස්ට් පොහොර පළතුරු වගාවන් සඳහා යෙදීම වඩාත් යෝග්‍ය වෙනවා මෙම පොහොරවල මහා මූලද්‍රව්‍ය මෙන්ම ශුද්‍ර මූලද්‍රව්‍ය දඩංගුයි මේ නිසා රසායනික පොහොර යොදනවාට වඩා වැඩි වාසියක් කාබනික පොහොර යෙදීමේදී ලබා ගත හැකි පසේ වාතනය වයනය මෙන්ම ව්‍යුහය දියුණු වීමත් පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි වීමත් ශුද්‍ර ජීවී ගහණය හා පාංශු ජීවීන්ගේ ගහණය වැඩි වීමත් මෙමගින් ලැබෙන අනෙකුත් වාසීන් වෙනවා කොම්පෝස්ට් පොහොර යොදන සෑම විටම ශාකයෙන් මදක් ඈත් වන ලෙස ගස වටේටම යෙදිය යුතු අතර යෙදු කොම්පෝස්ට් ප්‍රමාණය පසට මිශ්‍ර කර වසුණක් මගින් වසා දැමීමෙන් පෝෂක සෝදාගෙන යාම හා හිරු එළියෙන් විනාශ වීම අඩු කරගෙන කොම්පෝස්ට් පොහොරෙන් උපරිම ප්‍රතිඵල ලබා ගත හැකි වෙනවා